ඉතින් හිතවතුනි රිවිදින අරුණැල් අපේ කණ්ඩායම ඇවිල්ලා ඉන්නේ උතුරු මැද පළාතට කියලා ඔබට හිතෙන්න පුළුවන්. මොකද මේ අපේ පරිසරයත් එක්ක ඔබ එහෙම නිගමනයකට ආවත් වැරදි නෑ. අනුරාධපුරේ පැත්ත වගේ කියලා නෑ. හැබැයි ඒක එහෙම නෙවෙයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ මිල්ලනියට. මිල්ලනිය දික්කේන අගනුවරට වැඩි ඈතකුත් නෑ. හැබැයි මේ විශේෂත්වයක් තියෙනවා. දැන් ඔබ දැක්ක මුලටම මං ඇවිදන් ආව මං තීරුවම සැකසিলা තියෙන ගල්තලාවකින්. ඒක හදපු සකසපු නිර්මාණය කරපු ගල්තලාවක් නෙවෙයි. ස්වභාවික ගල්තලාවක්. හැබැයි ස්වභාවික ගල්තලාවක් තියෙනකොට අපි කොහොමද වවන්නේ කියලා දහසකුත් දෙනෙක් හිතනකොට වික්‍රමපාල මහත්මයා හිතුවා නෑ එහෙම නෙවෙයි. ස්වභාවික ගල්තලාවක් තියාගෙනත් මං ඒ අභියෝගයේ බාර අරගෙන මම මගේ වගාව ඉස්සරහට කරනවා. ඒ නිසා අපිට රිවිදින අරුණැල්ලෙන් අපේ කතන්දරයේ පොතේ අලුත් පිටක් පෙරලන්න වික්‍රමපාල මහත්මයා අලුත් අදහසක් ගෙනල්ලා තියෙනවා. ඒ හින්දම තමයි අපි ඒ අදහසත් ඔබත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් දැන් මේවා ගැන හරියට විග්‍රහ කරලා දැන් මේක මෙහෙමයි පාරමී මේක මෙහෙමයි කියලා කියන අපේ උදේ මහත්තයානේ. ඒ නිසා අපි උදේ මහත්තයාගෙන් හම්බ වෙමු. අපි බලමු මේ තැන ගැන මේ ගල්තලාවේ වගාව ගැන ඔහුට කියන්න තියෙන මොනවද කියලා. ඉතින් තාම හම්බුන්නේ නැහැනේ මේ උදේ මාත්. ගල්තලාවේ හා කෙළවරේ ඉන්නේ. දැන් දැක්කනේ ගල්තලාව ලී කුඩු දකින්න ඇති. ඊට පස්සේ ඔබට ගෝව පැල ටිකක් පේන්න තියෙනවා. දැන් මේවා මේ දකින පේන කොටස විතරයි. එතනින් එහා ගිහිල්ලා කොහොමද මේක තාක්ෂණික කාරණයක් බවට පත් වෙන්නේ? ඔන්න ඕක තමයි උදේ මහත්තයත් එක්ක කතා කරන්නේ. අයිබෝන්. අයිබෝන් පාරමි. ඉතින් මොකද්ද ඉස්සෙල්ලාම මේක විශේෂ වැඩක් නිසා ඒක ගැනත් හඳුන්වා දෙමින්ම අපි කතාවට අවතින්න මේ මුමු. දැන් ඔය මන් දන්න උදේ මහත්තයා කියනකොට ඔය පාංචු කොටස් ක්‍රම තුනක් තියෙනවා කියනවා මව්පසක් තියෙනවා කියනවා මට මතක නෑ කියලා දෙන්නකෝ. ඇත්තම පාරමී මං හිතන්නේ අපේ හිතවතුන්ට මං කියන්නේ අලුත්ම අත්දැකීමක්. මොකද ඔබ සාමාන්‍යයෙන් හිතාගන්න අපේ කිතර වලක් කැපුවොත් එහෙම අපේ දැන් ඔබගේ කුසකර්ම උපදේශක මහතානේ ඒ මහත්මිය හරි කියයි පැලයක් ඉන්දනකොට උඩුපස් කොටස අයින් කරන්න යටිපස් කොටස එක පැත්තකට දාන්න ඔය වගේ කතන්දර ගොඩක් කියනවා වලක් කපනකොට පැලයක් ඉන්දන. ඔබට දැන් මේ වගේ ගල්පොත්තක ඔබට එහෙම කරන්න බෑනේ. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ අලුත්ම තාක්ෂණයක්. නමුත් ඒක තමයි පාරමී කියුවේ. මෙතන මේ අපේ හිතවත් ඒ කියන්නේ අයිතිකරු මහත්මයා ඒක ඔක්කොම අභියෝග ජය ගන්න තමයි මේ ක්‍රමය කියන්නේ. මේක මම හිතන්නේ අපිට අලුත්ම අත්දැකීමක් කියලා දිය යුතු දෙයක්. අපි කියන්නේ හැමතිස්සම ඔබට ඉඩ කඩක් තියෙනවා නම් ඕනම තැනක වවන්න පුළුවන් කියන කතන්දරේ. නමුත් මෙතන පොඩි තාක්ෂණයක් තියෙනවා. පස කියන්නේ මොකද්ද? හැමතිස්සම මතක තියාගන්න අපි පසක් ගත්තොත් එහෙම පස තියෙනවා ප්‍රධානම තට්ටු හතරක්. ඒකේ උඩම කියනවා උඩු පස් කියලා. ඒක තමයි කළු පාටට තියෙන්නේ. මේ බලන්න මේ වගේ කළු පාට පසක් එන්නේ. හරිද? ඊට පස්සේ යටින් තියෙනවා ඒ පළාතේට ආවේනික නම් බොරළු නම් ගුරු පාට ඔය වගේ ගිහිලා ගිහිලා අන්තිමේදී නවතින්නේ කොහෙද? ඒ කියන්නේ කළු ගල් තට්ටුවක් යටින්. අපි ඕකට කියනවා ඒ කියන්නේ පාංශු විද්‍යාවේ මව් පාෂාණ කියලා. ඔකට මව් පාෂාණේ කාලයක් දිරලා තමයි ඔය තට්ටු වලට උඩට ඇවිල්ලා අපි කියන්නේ උඩුපස් ඇවිල්ලා කියලා. ඒකට ඔබ හිතනද මේ ගල් තලාව කියන්නේ මව් පාෂාණය. එහෙනම් අපි මේ මව් පාෂාණයේ උඩට කෘතිමව හදා ගන්න වෙනවා භෝගය පිටව ගන්න. ඒ කියන්නේ අලුත්ම පස්තට ටිකක්. ඒකට ඒක තමයි මෙතනදී මේ අපේ කතානායකයා වික්‍රමපාල මහත්මයා එයාගේ රැකියාව අනුබද්දලා තින්නේ වඩු වැඩ ඒකේ ඇති වෙන අතුරුඵලයේ අපහරණය කරන්නේ නැතුව ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම එයා වත්තට දැම්මා තමන්ගේ ගල්තලාවේ මත කෘතිම පසක් හදා ගන්න. ඒකයි ඒකේ වටිනාකම. මේ බලන්න ගල් තට්ටුව තීන ලී කුඩු මේ ක්‍රමානුකූල ආවා. එතකොට ගෙදර ඒ කියන්නේ එකතු වෙන ඒ කියන්නේ ප්ලාස්ටික් බාල්දි. මේ ප්ලාස්ටික් බාල්දියේ උසට තමයි එයාගේ අලුත් පස් තට්ටුව හැදුවේ. මේ බලන්න. එතකොට තාමත් මේ පස් තට්ටුව ඒ කියන්නේ අලුත් භෝගයක් ස්ථාපිත කරන්න තරම් දිරල මදි. දිරිගෙන යනවා අලුත් භෝගයක් දාන්න බෑ. ඒක තමයි මේ වික්‍රම මහත්තයා මේ පොලිතින් බඳුන ඒ කියන්නේ අලුත් වගා ක්‍රමයක් විදිහට ගත්තේ. දැන් මෙයා මේක ඉවරනලා පස්සේ මේක දිරුවනම් මේ භෝගය ඊට පස්සේ අලුත් පසේ හිටවන්න පුළුවන්. ඒකට මේක දිගු කාලින ආයෝජනයක්. ඒක තමයි මෙතන වැදගත්කම. අපි හැමතිස්සෙම අපේ ගෙවතු ගැන කතා කරන්නේ මොහොතකට විතරයි. ඒක නිමේ. හැමතිස්සෙම හිතන්න ඉස්සරහා. නියම වීරත්වය, නියම හැකියාව, ශක්්‍යතාවය මතුවෙන්නේ හැම විටම අභියෝගයක් එක්ක. ඔබේ ජීවිතෙත් ඇති අත්දැකීම්. දැන් මේ ගල්තලාව අභියෝගයක්.
දැන් කුමක්ද අභියෝගේ මට තේරෙන එකම අභියෝගේ මේ ගලේ ඉඳවන්න බෑනේ පැලයක්. එහෙම තමයි මට හිතෙන්නේ. හැබැයි මේ ගල්තලා වීට එහායින් ගියපු අභියෝග රාශියක් අපිට ගෙනලා දෙනවා. මෙන්න මේව තමයි ඔන්න මගේ අභියෝග කියලා. උදේ මාතෙ මොනෝ දෙකින් එකේව. ඔව් ඒ කියන්නේ ඒක කියන්නේ පළවෙනිම අභියෝගය තමයි ඔබ දන්නවා. අපි අමතිස්සම ඔබට කියනවා. ඒ කියන්නේ භෞතිකව මොකක් හරි පසක තියනවා නම් ඒ කියන්නේ පැලයක් ඉඳ ගන්න බැරි තද කමක් ඒකේට තියෙන ලොකු පළවෙනි විකල්පය තමයි බඳුන්ගත වගාව. එතකොට මේ වගාවේ මූලික තේමා විදිහට බඳුන්ගත වගාව ස්ථාපනය කරා. දැන් මම ඔබට පෙන්නුවා ඉස්සෙල්ලා පස හැදෙනකන් එනවා. ඒකින්ද මෙයා පොලිතින් බෑග් එක දැම්මා. නමුත් ඒකේ හොඳම උදාහරණය තමයි බලන්න මේ ලොකු පෝච්චිය. දැන් මේ පෝච්චියේ ආතනිකරම ඒ කියන්නේ පැලේ ඉඳුවා ඒ කියන්නේ පළතුරු පැලේ කියන්නේ පළතුරු පැලේ වර්ධනය ඒ කියන්නේ උච්ච අවස්ථාව වෙනකන් ඒ తాවකාලිකව එයා කංකුන් ඒ කියන්නේ කංකුන් කියන්නේ සති 3-4ක කපිල්ල ඕන මාස දෙකකින් ඉවර වෙනවා අන්න ගත්ත හැටි ඒ කියන්නේ උපරිම ඒ කියන්නේ කාලය ඉදකට පරිහරණය ඒක තමයි එතන තියෙන ලොකුම දේ. ඒකට මේ වගේ මතක තියාගත යුතු එකම දේ තමයි මේ ගල නිරන්තරයෙන් රත් වෙන අපි ඉන්නේ පහතරට. ඒක හිතුනේ නැහැ. ඔව් අන්න ඒක ගැන හිතන්න. මොකද මේ වගේ කරනකොට ඔබට පේනවා දවල්ට රස්න වෙනවා ආලෝකය මෙතන වැටෙනවා. අපි දන්නවා ඔබට කියලා තියෙනවා ආලෝක කිරණත් එක්ක තාප කිරණ එනවා. ඒවා උඩට යනවා හැමතැනම රත් වෙනවා. මේවා ඇත්ත වශයෙන්ම මේ භෝගවලට ඇත්ත වශයෙන්ම ලොකු අභියෝගයක්. මේවා අජීව සාධකනේ. මේවා රත් වෙනවා මේවා කරනවා. සජීවි සාධක. නෑ ඒවා උෂ්ණත්වයේ අජීවි. ඔව් මං කියන්නේ ගහකොළ. ගහට සජීවි. ඒකට මේ දෙක ඇත්ත වශයෙන් බද්ධ වුණොත් එතන තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ භෝගය පෙරදෙනවා. ඒක තමයි උතන තියෙන ගතිය. ඒකින්ද මතක තියාගන්න මේ අවට හැම තිස්සෙම මොකක් හරි ආවරණයකින් ප්‍රය කරන්නේ. මේ ආවරණයට එයා යොදාගත්ත හොඳම සංකල්පය තමයි වැල්බෝගය. දැන් මේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔව් ඒකත් හරි. දැන් මේ තියෙන්නේ ඒ කියන්නේ ජලය සංරක්ෂණය කරන්න එක්තරා විදියක ඒ කතාව. හරි බලන්න පාරමී මට පෙන්න පුළුවන්. ඒක හරි. දැන් මෙතන මේ කතාව හරි බලන්න මෙතන තියෙන විවිධත්වය. ඒකට මේක පූර්ණව කාබනිකයි. අපි දන්නවා මේ තියෙන්නේ ඒ කියන්නේ අර ඉරිවේරිය වල සාමාන්‍ය මේවා මේ විචිත්‍රයි සුවඳ බලන්න මේ වලට මේ මත ගන්නකොට අපි කියන්නේ සතු ඉන්නේ නේ. මේවා තමයි සාමාන්‍ය දේවල්. දැන් කිව්වා තිරසාර ගතියක් එනවා. ඔබට අපි ඔබට හැමදාම කිව්වේ දැන් වසර 17ක් 18ක් ඒ තිරසාර ගතිය ගොඩනගන්න කරුණු. ඔබට මේ අද ඉන්නේ තල් පරිච්ඡේදය. ඒකට මේ පරිච්ඡේදය අපි දකින්නේ ගල්තලාව කාසිය ඔබ බවන්නේ කොහොමද? රසනේ අඩු කරගන්න తాවකාලික උඩින් වැල් බවන්න. ඔබට ඒ වැල් අතින් හෙවණේන. එහෙම නැත්නම් ඔබට පුළුවන් తాවකාලික ඕන දෙයක් වත්තේ වැටෙන පොල්ලත්තක් උඩින් දාගන්න. ඒ කියන්නේ ස්වභාවික වනාවරණයක් වැලකින් මොනවා හරි කරනවා නම් ඒ වගේම ඔබට වත්තේ වැටෙන තියෙන පොල්ලතු වලින් කෘතිමව මේ වගේ එකක් හදාගන්න පුළුවන්. මේ බලන්න මේ මැස්ස. ඔබට මේ මැස්ස ඒ කියන්නේ උෂ්ණත්වය ආලෝකය ඒ කියන්නේ එක්තරා මට්ටමකට කපලා දානවා. මොකද මෙතන දී තියන්නේ ඒ කියන්නේ 7 එක්තරා ප්‍රමාණයකට අවශ්‍යයි කිව්වට මොකද ඔබ මතක තියාගන්න 7 කියන එක එන්නේ කෙලින්ම ආලෝකය වැටෙන නෙමෙයි ඔබට ගල්තලාවේ මතින් පරාවර්තනය වෙන ආලෝකය මේ ඇතුළේ තියෙන භෝගයක් වෙන ඕනටත් වෙන්නේ. මේ බලන්න මේ පළදා. උඩ තියෙන්නේ පොල්ලත්ත නමුත් මෙතන තියෙනවා ඒ කියන්නේ පුළුවන් තරම් හැදෙන්න. බලන්න මේකේ මූලික අවස්ථාව හැමදෙස්සෙම මේ වගේ වගා ක්‍රමයක ඒ කියන්නේ බඳුන වෙන්න ඕනේ. ඒ බඳුනේ තමයි ඒ කියන්නේ අපි හැමදෙස්සම කියන්නේ ගෙවත් බහුභෝග වගාව තියෙන කොච්චි පැලේ අතරතුරේදී ඒ කියන්නේ කරවිල කුලේ නැත්තම් මේ වැටකොළු ඒ වගේ නැත්තම් පිපිඤ්ඤ ඕනම දෙයක් ඔබට වවා ගන්න පුළුවන්. ඒවත් එක එකතු කරගත්තොත් වගාව බහුවෙන්න තමයි ඒ කියන්නේ සිසිලස හැමතිස්සම ගොනු වෙන්නේ. ඒ කියන්නේ ඒ නිකේතනය තුළ ඒක තමයි වටිනාකම. ඒක අපි කියන්නේ තනි ගහක් වවන්න නැතුව හැමතිස්සම ඒ කියන්නේ බහුවිධි බෝග වගාවක් ස්ථාපනය කරොත් තමයි අපි කියන කතාවනේ හොඳ ගැවත්තා ගොම්මා සිසිල් පරිසරයක් ඇති කරලා. ඔව් දැන් උදේ මහත්තයා කියනවා මේ භෝග රාශියක එකතුව විවිධ භෝගවල එකතුව තමයි මේ සමෝදාන ඇති කරන්න ගෙවත්තේ. විශේෂයෙන්ම මේ අපි බලාපොරොත්තු වෙන සිහිලස දෙන්නේ. දැන් මේක නෙවෙයිද සහජීවනය කියන්නේ. ඉතින් ගෙවත්ත තුලත් සහජීවනයේ තියෙනකොට ඒ තිරසාර ගෙවත්තක් බවට පත් වෙනවා. ගෙවත්තත් සහජීවනයේට හොඳ සලකුණක්. හිතවතුනි දැන් උදේ මහත්තයා තවත් තැනක කියනවා මේ අලුත් පරිච්ඡේදයක් කියලා. මේ පරිච්ඡේදයට ඉන්නවා කතානායකයෙක්. අපි කලින් මතක් කරේ වික්‍රමපාල මහත්මයා. ඒ නිසා ඔහුටත් එන්න කියලා මෙතනට මේ වගාව ගැන ඔහුත් එක්කත් කතා කරොත් ඒ අත්දැකීම ඔබට ගොඩක් වටිනවා. ඔන්න ඉතින් මුණ ගැහෙන්න යන්නේ අර මං කලින් කියපු කෙනා.
ඒ කෙනා ළඟ මේ කියන්නේ වික්‍රමපාල මහත්මයා ළඟම තවත් කෙනෙක් ඉන්නවා දික්කේන කෘෂිකර්ම උපදේශිකාව රුවින් ලංකා මහත්මිය. ඉතින් ඇයගෙත් උපදේශකත්වයේ මේකට ලැබුණ නිසා ඇවත් සම්බන්ධ කරගන්න. හරි ඉස්සලාම කතා කරන්න වික්‍රමපාල මහත්මයාත් එක්ක. හොඳයිනේ එහෙම. හරි. හොඳයි මම ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. රැකියා විදිහට වඩු කර්මාන්තයේ දෙන්නේ ගෙවල් මෙහෙත් නෙමෙයි ගෙවල් මොරටුවේ. එතකොට මෙහෙ ඇවිල්ලා රැකියාව කරනවා. හැබැයි ඒ රැකියාව කරනකොට ඉතුරු වෙන පොඩි වෙලාවෙන් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් වඩු කර්මාන්තයේ දෙලා හරි වෙහෙසයි. ඉතින් නිකම් ඉන්න පුළුවන් මේ වගේ දෙයක් ඇයි කළේ? ගල් තලාවක් තියාගෙන මේ අභියෝගයටයි මූණ දුන්නේ. ගල් තලාවක් උඩ මේ වගේ දෙයක් කරනකොට මට වෙහෙසක් දැනෙන්නේ නැහැ. වෙහෙසක් දැනෙන්නේ නැහැ. හා. ආසහන්දම කරගෙන ඉන්නකොට මට මේ අහම්බෙන් වගේ රොයිනි මිස් හම්බුණා අපේ කෘෂිකර්ම උපදේශක කෙනෙක්. එයා ඉතින් මට උපදෙස් දුන්නා අංකල් අපි මේ විදියට කරමු අරේ මේ කියලා. මට මුල්ම පාර පාඩු වුණා. හා මුල්ම පාර මේ 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 ක්‍රමෙට නෙමෙයි මං කරලා තිබුණේ. කුඩු දාලා එහෙම නෙමෙයි. ඊට පස්සේ පාඩු වුණාට පස්සේ ඒක මං පාඩුව කියලා හිතුවේ නෑ. ඊට පස්සේ මං ඔළුවට ඒක හිතුවේ පාඩම කියලා. පාඩම කියලා. පාඩුව පාඩම කියලා හිතුවා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ බකට් ටික ඔක්කොම තාප්පි වගේ ගල් තලා වයින්ේ තියලා මම ගාලා ඉවත් කරන පුච්චලයින් කරන යතු කුඩු තියෙනවා ලී කුඩු ඒවා දාලා පුරෝලා ඒක මේ සිසිල් වෙන්න හදාගත්තා. දැන් අපි ආසයි මේ වගේ වගාකරුවන් මුණ ගැහුනහම ඒ අත්දැකීම ගැන කතා කරන්න. ඒ අත්දැකීම ඔස්සේ පුළුවන් ඔබටත් ඔබේ වගාවට යම්කිසි මේ උත්තේජනයක් එකතු කරගන්න. දැන් වික්‍රමපාල මහත්මයා කොයි විදිහටද මේක දැන් පටන් ගත්තයින් පස්සේ මෙහෙම ගැටලුව ආවා? ඒ ගැටලුවට මූණ දුන්නේ කොහොමද? සහ එතනින් පස්සේ අස්වැන්නට මොකද කරේ? මේක ක්‍රමානුකූලව දිගට පවත්වාගෙන යන මොන වගේ දේවල්ද කළේ? ඒ ටිකත් කතා කරමු. ඉතින් මේකට උදිත භෝග තෝරාගත්තා. තෝරාගෙන ඉතින් මට හිතුණා ලීස් වවන්න පුළුවන්, ගෝවව වවන්න පුළුවන්, හැම දෙයක්ම වගේ දේවල් වවන්න පුළුවන් කියලා. ඉතින් ඒ වවාගෙන කරගෙන යනවා. ඒ අතරතුරේ ඉතින් වැඩිපුර දේවල් ඉතින් මම අතිරේක විකුණලා මගේ වේදමට ඒ සල්ලි ගන්නවා. ලොකු සතුටක් තියෙනවානේ. ලොකු සතුටක් තියෙනවා. සල්ලි ලැබෙනට වඩා මට සතුටුයි. කාටවත් කරන්න බැරි දෙයක් මම කරලා පෙන්නලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම උපදේශකවරයෙක්ගෙන් ඒ සහයෝගය ලැබෙන එකත් හරි වටිනවා. මොකද ඒ සහයෝගය ඇතුළේ තියෙන්නේ හරි උපදේශණය නිසා. ඒ නිසා මම දැනගන්න කැමතියි රුවිනි ඔබෙන් ඇත්තටම මේ ඇයි මේ ගල් තලාවක් තියෙනවා? හරි හරි මේකේ වවන්න බෑ කියලා යන්න තිබ්බනේ. එහෙම නොගිහින් ලොකු ධෛර්යයක් සැපුවා මේක කරන්න පුළුවන් කියලා. ඔබට හිතුණාද මෙහෙම වගාවක් ඇත්තට කරගන්න මෙතන පුළුවන් කියලා? චිත්‍රයක් ඇඳුණාද මනසේ? මනසේ මගේ ඇත්තටම චිත්‍රයක් ලැබුණා මෙතෙන්ට ආවහම. ඒ මැවිච්ච චිත්‍රය සාර්ථක කරගන්න ඇත්තටම ලොකු කැපවීමක් මට වික්‍රමපාල මෙන්ඩිස් මහත්තයෙන් ලැබුණා. මම මොකද්ද කියලා යන්නේ වික්‍රමපාල මෙන්ඩිස් මහත්තයා මම ඊළඟ දවස් වෙනකොට මේ මහත්තයෙක් කරලා තියෙනවා. ඒක මට ලොකු ශක්තියක්. මොකද අපි අලුත් දෙයක් නව තාක්ෂණයක් අලුත් දෙයක් ගොවි අතරට යන්න අපේ කැපවීම විතරක් මදි. ඒ ගොවි මහත්මයාගේ කැපවීම තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ගල් තලාවක් ඇත්තටම එළවලු භෝග වලින් ශස්ත්‍රීක කරගත්ත ගල් තලාවක් විදියට නිර්මාණය කරගන්න අපේ උපදෙස්වලට වික්‍රමපාල මහත්මයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. දැන් එතකොට ඔය අපේ උපදෙස් කියන්නේ මොනවද? අපිත් දැනගන්න කැමතියි ඔය උපදෙස් ටික. ඔව් මේ පිහිටි ගල් තලාවනේ. එතන මේ පිහිටි ගල් තලාවේ ගල තියෙන්නේ අපි ඔපලට නොපෙනුනාට මේ ලී කුඩු ස්තරය යට තියෙන ගල. එතකොට දැන් මේ ස්තරයේත් අපිට ප්‍රයෝජනයක් ගන්න ඕනේ. කියන්නේ ඒ භූමිය අඩු ඉඩක් නේ තියෙන්නේ. ඒක නිසා ගොවි මහත්තයාගේ කර්මාන්තයෙන් ඉවත් කරන යතු කුඩු අපි ඇහුරුව යටට. එතකොට තෙතමනේ රඳනවා. යතු කුඩු දිරාපත් වුනහම කාබනික ද්‍රව්‍යයක් වෙනවා. ඊට පස්සේ ඒ මත ඒක දිරාපත් වෙන තෙක් අපි ප්ලාස්ටික් ඉවත්තලන බඳුන්. ඒ කියන්නේ අපිට ඒකත් පණිවිඩයක් දෙත් හැගෙන අපි ගොඩක් කාලවල නිවසේ තීන්ත බකට් ඒ වගේ දේවල් ගහලා අයින් කරනවා. ඒකෙන් ප්‍රයෝජනයක් කරන් බඳුන්ගත වගාවක් පිහිටුවා ගත්තා. ඒ වගේම ශේෂ්ඨට ගැළපෙන බෝග ටික යොදාගත්තා. ගොඩක් වෙලාවට රස්නේට වගේ තරමක් ඔරොත්තු දෙනවා වම්බට් වගේ දේවල්. ඒ නිසා ඒ ඔරොත්තු දෙන බෝග ටික උඩට දාලා පල්ලෙහා පසත් එක්ක තියෙන කොටසට ගැළපෙන බෝග ටික පහළට යෙදුවා. ඒ වගේම දැඩි සූර්යාලෝකයක් තියෙන ආපු පායන දවසක මෙතන ඉන්න බෑ. අනිත් එක පාරත් ළඟයිනේ. සද්දබද්දත් ඇහෙනවා. එතකොට ඒ සූර්යාලෝක නිසා වැට ප්‍රයෝජනයට ගත්තා. සිරස් අවකාශයේ ප්‍රයෝජනයට ගත්තා. ඒ ප්‍රයෝජනයට ගනිමින් භෝග විවිධත්වය ඇති කරා ගෙවත්තේ. ඒ වගේම ගෙවත්ත කියන එක අකණ්ඩව පවත්වාගෙන යන්න ගොවි මහත්තයට දැනුවත් කරා. ඒ වගේම පැල තවාන්න එකකයක්, කොම්පෝස්ට් එකකයක්, ඒ වගේ දේවල් මේ ගෙවත්ත තුළ ඇති කරගත්තා. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. මොකද මේ අපි කියන තියරි එක වගේ නෙමෙයි, ඇත්තටම කරන්න ගියාම, ප්‍රායෝගිකව කරන්න ගියාම ප්‍රැක්ටිකලි සමහර දේවල් අමාරුයි. හැබැයි අමාරු දේවලුත් මිනිසුන්ට කරන්න පුළුවන් බව අඟවන
පිරිසක් අපි අතර ඉන්නවා. ඉතින් සමහරවිට එහෙම කෙනෙක් වෙන්නේ නැති ඔබ, ඔබට අවශ්‍ය දැනුම්වත් වීම වෙන්න පුළුවන්. ඒක ලැබෙනවා ඔබට රෙවිදින අරුණැල්ලෙන්. අපි කෙටි විරාමයක් ගන්නයි ලෑස්ති වෙන්නේ. විරාමයට පස්සේ කතා කරන්නෙත් මේ ගැනමයි. තවත් කතා නොකළ දේ අපි සතුටුයි. Ready sitting up a samagam. Angelo Matthews makes that position. Shaktimat Sri Lanka. සිවුදිකට විසිරුණු ලාංකීය අභිමානයේ ටෙලිවිෂන් මුද්‍රාව එතෙර මෙතෙර ඉරිදා සවස 6ට ජාතික රූපවාහිනියෙන්. ගල්තලාවෙන් සෑහෙන ප්‍රමාණයක් ආව පල්ලෙහාට. දැන් හරියටම එක ස්ටෙප් එකයි පල්ලෙහා. තව පියවරයි, තව අඩියයි. දැන් ගල්තලාවේ දෙවැනි කොටස. ඒ කියන්නේ ගල්තලාව නැති තැනි තලාව. උදේ මහත්තයා, හැබැයි මේ තැන්නත් මේ පසත් නිකන් ගල්තලාවකට උචිත විදිහට හයිය පසක් තියෙනවා. හැමතිස්සෙම මේක කියන්නේ පිහිටි පසේ උස ගැඹුරාඩුයි. මොකද ගල්තලාවට සම්පාතව ඔබට දැන් අපි ඉස්සෙල්ලා පෙන්වුවා ඔබට. දැන් ගොවි මහත්තයත් එක්ක කතා කරා, යා මූලධර්ම ගැන කිව්වා, උපදේශිකා මහත්මයාත් කිව්වා. නමුත් ඔබ බලන්න ඔබට පියවිය හැයෙන් මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ. බලන්න ගලේ ඇති වෙන සමහර බොක්කාවල්, ඒ කියන්නේ කෘතිමව අපි සාමාන්‍ය විවහාරයේ කියන බක්කිපාත් එකෙන් නිර්මාණය කරා. එතකොට ඒක පිළිකුඩු වලින් හදාගත්තා, පස හදාගත්තා. මේ මුල් අවස්ථාවේ අපි කරන්නේ ඒකට උචිතන භෝගි තෝරගන්න. ඒතර අන්නාසි කියන්නේ හැමතිස්සෙම ඒ කියන්නේ නොගැඹුරු මූල පද්ධතියක් තියෙන භෝගයක්. බලන්න ඒක දාලා තියෙන ලස්සන. ලස්සනට මල් අතරේ තමයි තියෙන්නේ. හොඳ ලස්සනට. ඒ අතරතුරේ තමන් දන්නවා. දැන් මෙයා ඒ කියන්නේ තවාලකුන් නඩත්තු කරනවා. එයා ඒක ලස්සන කරන්න අපි අපට කිව්වනේ භූමිය අලංකරන මූලධර්ම. ඒක කමන්නේ ඒ තමන්ගේ වින්දනය. ඒකට බලන්න ඊගාවට ඇවිල්ලා තියෙන්නේ කියන්නේ කංකුම් පාත්‍ය. ඒකට විශේෂත්වය මෙහෙමයි, හැමතිස්සෙම මේ ඉඩමේ මේ ගෙවත්තේ තියෙන ලොකුම දේ තමයි එයා හැමතිස්සෙම ඉඩ පරිහරණය කළා තියෙන්නේ කුඩා පාරක්. ඒ කියන්නේ එයා ඒ ඉඩ ගැන හරියට හිතලා තියෙනවා. ඒ කියන්නේ කොටිම දෙන්නෙක්ට එකට ඇවිදින්න බැරි තරම් කුඩා කරලා දෙපැත්තට ප්‍රයෝජනෙට අරන් තියෙනවා. ඒකට ඒක බලන්න මේ වැට, ඒ කියන්නේ භෝගයක්, භෝග වැටක්. අපි හැමතිස්සෙම කිව්වා මේ බලන්න අපි කියලා තියෙන මේ මේවා මේ ඔක්කොම මේ කුරුල්ලොන්ට සින්දු අහන්න නෙමෙයි, ආනිකර කුරුල්ලෝ පළවහරින්න ආලෝකය පරාවර්තනය කරන්න. එතකොට බලන්න ඊගාවට ඔන්න නිවිති පාත්‍ය දාලා තියෙනවා. නිවිති කියන්නේ තේහ සමානයි. හැමතිස්සෙම වෙන්නේ මෙහෙමයි, මෙවැනි වූ පරිසරයක ඔබ භෝග හදනකොට තියෙන එකම දේ සම්මත නිර්දේශයට ඔබ පටහැනි වෙන්න. මොකද මෙයාගේ ගැඹුරු මූල පද්ධතිය හින්දා මෙයාගේ හැමතිස්සෙම තියෙන්නේ ඒ කියන්නේ මුල මෙහෙම ගිහිල්ලා එයාට ගල්තලාව අප ගම මුල මෙහෙම යනවා. ඒකට ඒක තමයි මේ තියෙන්නේ. මේ බලන්න. ඒකනේ. හැමතිස්සෙම දුවනවා. ඒ කියන්නේ ලොකු පරතරයකින් තමයි තියෙන්නේ මුළු ගල්තලාවම වැහුවා. මේකට හොඳම ලස්සන උදාහරණයක් පෙන්නුම් කරන්නේ බලන්න වම්බුටු වගාව. ඒකට වම්බුටු වගාවෙන් ඔබට පේනවා බලන්න පිහිටි පස ගල්තලාවෙන් උත්සලා අලුත් පසක් හදාගත්තා. එයාට දීලා තියෙන පරතරය ගොඩාක් ඈතයි. ඔව්නේ. ඔබට මේ පරතරය ඈත දෙන්න හේතුව තමයි යාගේ මූල මණ්ඩලය හැමතිස්සෙම හරස් අතර ගිහිලා තියෙන්නේ. එයා ඇත්ත වශයෙන්ම මෙතනදී මේ අපි එනකොට දැන් ඇත්ත වශයෙන්ම මේ අසන්න කඩලා ඉවරයි. ඒ කියන්නේ මෙයා ලොකු අසන්නක් තිබුණ භෝගයක්. මේ නැක්කද? ඔව් කඩන්න හැමදාම කඩේක. අම්මෝ මන් දන්නේ වික්‍රමපාල මහත්තයා වණින් දන්නේ. කඩන්න. මේ පාරමී ඒක තමයි මං හිතන්නේ සන්තෝෂ වෙන උදේ. මේ තියෙන්නේ. මේක තමයි අපි හිතන්නේ ඔබ දකින. මොකද ඔබට පුළුවන් හැමතිස්සෙම ඕනම පරිසරයක් මේ වගේ සාර භූමියක් කරගන්න. ඒ සාර භූමියට මෙතන තියෙන ලොකුම දේ එයාගේ රැකියාවත් එක බද්ධ වෙච්ච ඒ ලීකුඩු කියන
ඒකන්නේ පදම් කාරකය අපද්‍රව්‍යය පෝරබ්බවටත් ඒකන්නේ පාංශුපාය පදම් කාරකවට පරිවර්තනයකට තමයි මේ අලුත් දෙම නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ බලන්න මේ කොච්චර බුහුටි හොඳ සරුසාර ගස් ලැබු ගහක්ද. හැබැයි උදේ මහත්තයා කිව්වේ මේ වගේ සරුසාර පොඩි බුහුටි ගස් තියෙන්නේ පෝච්චි වලින් දුහම කියලානේ. අපි ඒකට උදාහරණයකුත් තරම් පෙන්නුවා. ඒක දැසම් මට මතක වැඩසටහන. උදේ මහත්තයා මොකද්ද මේ ගැන කියන්නේ? ඒකට උදාහරණ තමයි මම මේ හිතලා තියෙන කාම. මේ බලන්න. ඔව් ඒක උසයිනේ. ඔබට බලන්න අපි ඉන්නේ අත ගල් තලාවක් ළඟ. ඔබ පේනවා මේ ගල් තලාව අර පැත්තේ ඉඳන් පල්ලෙහාට බෑවුන්ගේ. ඔබට මෙයා ගැඹුරු මුලක්. ගැඹුරු පසක් තියෙනවා. මෙයාගේ තියෙන්නේ නගමරු පසක්. ඒ කියන්නේ අඩි එකක එකම හරිය. එයා හරියට පෝච්චිකින් දුහා සමානව තමයි ආතති ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අර ගෙඩි දරලා තියෙන්නේ කුඩා ආකාරයෙන්. මේ බලන්න. කොහමරි උත්තර තියෙනවනේ. ඔව්. නැතිවෙන්න බෑනේ. ඒක නිසා සාමාන්‍ය අපි ඔබට කියන්නේ ඒකයි. උත්තර එන්නේ හැමතිස්සෙම ඒ කියන්නේ අත්දැකීම මතයි. ඒකෙන් තමයි මේ අත්දැකීම ගන්න ගැවත්ත. ඒකට තමයි තෝතැන්න අපි හැමතිස්සෙම ඔබට කියන්නේ. ඒක තමයි මෙතනින් ගස් ලැබු ගෙඩියක් කඩනවාද කියලා හිතලා ඕන් නැහැ කියලා හිත හදාගත්තා. ඔව් බලන්න. ඒ වගේ බලන්න මෙතන උනාද. මේ තියෙන්නේ ගස් ලැබු ගහක පල දරනකොට ඒ කියන්නේ අවස්ථා දෙකකදී තුනකදී තමයි මල් දරන්නේ. මේ පළවෙනි මල් දැරිල්ල මොන්න මං කැඩුවා. දෙවෙනි මල් දැරිල්ල තමයි මේ අර බලන්න තුන්වෙනි මල් දැරිල්ල. එයා හදන්නේ තට්ටු තට්ටු තට්ටු. බලන්න ගා හැදිලා තියෙන ලස්සන. එතකොට මෙතනදී ගෙඩිටි කැඩුවා අවාරේ ඊගාවේ කෙනවා ඊළඟ කෙනවා මේ. ඒක තමයි ගස් ලැබුවක ගෙඩි මේ ගහක මල් දරන විලාසය. මේ කෙසෙල් ගස මොකක්ද? ඇඹුල් කෙහෙල් ගහක්ද? සීනි කෙහෙල් ගහක්ද? නැත්නම් ඇඹුම් කෙසෙල් ගසක්ද? හැබැයි උදේ මහත්තයා කියන නම් මේකට සම්මත කෙසෙල් ගස නැත්නම් සම්මත කෙසෙල් පඳුර කියලා. මම නම් දන්නේ ඇයි ඒ කියන්නේ කියලා. සම්මත කියන්නේ තලුත් වර්ගයක්ද? නෑ. ඔබ මං හිතන්නේ දතා කියලා ඇති අපේ ගවත්තක ගත්තොත් කෙහෙල් පඳුරක ඒ කියන්නේ පඳුරේ ගස් ගොඩාක් තියෙනවා. ඒකට ඒක ඇත්ත වශයෙන්ම අස්වැන්නට හානිය. ඔබ ක්‍රමානුකූලව වසරේ ඒ අවස්ථාවට උචිත විදිහට ගසේ වයස නඩත්තු කරන්නේ. දැන් මේ තියෙන්නේ කැන දරන අවස්ථාව. හරිනම් මෙයාගේ දැන් මේ කැනේ මේක අනිවාර්යයෙන්ම කඩන අවස්ථාවක් වෙන්න ඕනේ. මොකද හේතුව මෙතන තිබුණාම මෙයා මේකට ශක්තිය වැයගෙන ඉඳ ගෙඩි ලොකු වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මේ ඇඹුම් ගහ. එතකොට මෙයා කෙහෙල් කන කපනකොට ඊළඟ කෙහෙල් මොරෙයියා ඒ කියන්නේ පීදෙන අවස්ථාවකට පත් වෙලා තියෙනවා. ඔට මෙයා පීදෙන අවස්ථාවට එනකොට මෙයා මේ පත්තරේ ඇවිල්ලා තියෙනවා. අන්නේ කාරේ හැම තිස්සෙම අවස්ථාව තියෙනොන කෙහෙල් ගස් තුනකට උපරිමවදීන් තියන්නේ. එතකොට තමයි ඔබට සරු කෙහෙල් කණක් ගන්න වෙන. නැත්නම් එකම ගියම එකම සම්පත දෙකට බෙදලා ගියාම හරි. මෙතන තව එකක් කියන්න අපි අදාවේ අලුත් දෙවන් නිර්මාණය කරන්න හැටි. මුල් අවස්ථාවේ මතක තියාගන්නේ ඔබගේ මූලිකම දේ තමයි හැම තිස්සෙම කෙටි කාලින බොග දාන්න. ඒක තමයි. ඔව් දෙවෙනි අවස්ථාව තමයි පියන පස සම්මිකයන්නේ සංවර්ධනය වුණාම ඔබ අර්ධ බහුවාර්ෂික දාන. කියන්නේ අවුරුදු 4 5 තියෙන ඒවා. පැපෝල් ගහ එකට හොඳ උදාහරණයක්. කෙසෙල් පඳුර එකට උදාහරණයක්. ඊට පස්සේ ඔබට පුළුවන් මේ අවස්ථාවේදීම අතරින් පතරින් ඔබට දාන්න කොස් පැලයක් අරවම ඒවා බහුවාර්ෂිකයි. එතකොට ඒ කියන්නේ වත්ත පූර්ණ සම්ම ඒ කියන්නේ සංවර්ධනයනකොට අනිවාර්යයෙන්ම මේ වත්ත බහුවාර්ෂික වලින් එනවා. එතකොට කාලීන වශයෙන් ඔබ සංවර්ධනය කළ යුත්තේ අන්නේ ඒ කාර්කටයි අලුත් මේ වගේ ඒ කියන්නේ නෑඹුල් අලුත් හදපු පසක් ගල් තලාවකින් නිර්මාණය වෙච්ච. හරි ඉවරයි වැඩේ දෙන්න එන. මම මේ යන්න කියලා හැද වැඩසටහන ඉවර කළා. උදේ මහත්තයා බෙහෙවින්ම ස්තුතියි. ගල් තලාවක වුණත් තනි තලාවක වුණත් කන්දක වුණත් කවර තැනකදී වුණත් වගා කරන්නේ අපි කොහොමද කියලා හැමදාම අපිට උපදෙස් දෙනවා. බෙහෙවින්ම ස්තුතියි. අපි අලි දවසක මුණ ගැහෙනවා. ඒ දවසේ වැඩි ඈතකන මේ දින 7කින්. ඉතින් හිතවතුනි බලන්නකෝ මේ තියෙන්නේ ඔබට හිතන මේ ගස් ලැබු ගෙඩියක් නෑ. එතනින් එහාට ගිහිල්ලා මේ තියෙන්නේ වසවිසෙන් තොර අපේම සරුසාර ගෙවත්තෙන් ලැබුණු සම්පතක්, වස්තුවක්. වසවිසෙන් තොර දේවල් ගැන කොයි තරම් අපි මේ කාලේ හිතනවද? මොකද ඒ තරමටම වෙළඳපොළ ගනුදෙනුව භයානකයි වසවිසෙන් සහිතයි. හිතවතුනි ගල් තලාවක වේවා කවර තැනකදී හෝ වේවා ඔබට තියෙනවා නම් අදිෂ්ඨානයක්, ශක්තියක්, හිතේ ධෛර්යයක්, වගාවට කැමැත්තක්, ආසාවක්, ඒ දේ නම් නවත්තන්න බෑ කාටවත්. හොඳ ගෙවත්තක් ඔබ ඇති කරගන්නවාමයි. ඒ ජවයෙන් යන්න ඔබේ ගෙවත්තට මිහිරි මියුරු තනක් කරගන්න, ඔබේ ගෙවත්ත සශ්‍රීක තනක් කරගන්න ඒ සඳහා ශක්තිය අපි ලබා දෙනවා. දවස් 7කින් අපි මුණ ගැහෙනවා තවත් තැනකින්. එතෙක්